ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයේ මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පසුගියදා පලා ගිය කොවිඩ් ආසාදිතයින්ගේ ඡායාරූප මාධ්‍යයට අලුත්ගම මංගල සාදයට සහභාගී වූ තවත් 21කට කොරෝනා පෑලියගොඩ මැණික් වෙළඳ සංකීර්ණයෙන් තවත් ආසාදිතයින් 7ක් බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයා සහ සේවකයන් 3 දෙනෙකුටත් කොරෝනා වීරකැටිය පොලිස් වසමේ යක්ගස් මුල්ල හුදෙකලා කෙරේ ගත වූ පෑ 24 තුල රියා අනතුරු වලින් පුද්ගලයන් 12කට දිවි අහිමි වෙයි විදේශ සංචාරකයන් හරහා රට තුල කොරෝනා පුකුරු ඇතිවීම වැළැක්වීමට පියවරගෙන තිබෙනවා ඇමති ප්‍රසන්න කියයි වත්මන් ආණ්ඩුව කොරෝනාවට පිළියම් සොයන ආකාරය ගැන කනගාටුයි එජාප නියෝජ්‍ය නායක කියයි කොරෝනා දේහයන් ශ්‍රී ලංකාව තුල බූම දානය කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනුමත කරයි අද යුගයේ අවශ්‍යතාවය විහාරස්ථාන සංවර්ධනය කිරීම සහ මහා සංඝරත්නය ආරක්ෂා කර ගැනීමයි විපක්ෂ නායක කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ගත වූ පැය 24 තුල බීමතු රියදුරන් 253ක් අත්අඩංගුවටපත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා මේ අතර එම කාලය තුල සිදු වූ රියන්තුරු වලින් ජීවිතක්ෂයටපත් වූ සංඛ්‍යාව 12ක් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද උදෑසන 6න් අවසන් වූ පැය 24 කාලයේ තමයි වැඩිම බීමතු රියදුරන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත්තේ එම සංඛ්‍යාව 253ක් වෙනවා බීමතු රියදුරන් ඒ වගේම 20 වෙනිදා සිට මේ දක්වා අත්අඩංගුවටගත් බීමතු රියදුරන්ගේ සංඛ්‍යාව 1824ක් පමණ වෙනවා ඒ වගේම මෙම කාලය තුල මාර්ග රියනතුරු වලින් 65 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා එමෙන්ම අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල පුද්ගලයන් 12 දෙනෙක් මාර්ග රියනතුරු වල වලින් මියගොස් තිබෙනවා ඒ අනුව මේ දින 10කට ආසන්න කාල පරිච්ඡේදයේ වැඩිම ගණනක් මිය ගියේ අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල ඔවුන් 12 දෙනෙක් පමණ වෙනවා මේ නිසා මාර්ග රියනතුරුක විඳිතේ බවට පත් වෙන්නට එපා එවගේම පසුගිය පැය 24ක කාලය තුල ලංකාවේ සිදුවෙච්ච රියානතුරු වලින් පුද්ගලයන් 40ක් පමණ තුවාල ලබා තිබෙනවා මෙයින් 6 දෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා ඔවුන් සමහර විට සදාකාලිකවම රෝද පුටුවකට කිහිලි කරුවලට සීමා වෙන්නට පුළුවන් මේ ගැන ඔබේ අවධානය යොමු කර රියානතුරු පාලනය කර ගැනීමට සහාය වන ලෙස විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අතර දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අද උදෑසන එස්වංගුව ප්‍රදේශයේදී රියානතුරක් සිදු වුණා කුරුණෑගල සිට දඹුල්ල දෙසට පැමිණි ලොරි රථයක් මාර්ගය අසල නවතා තිබෝ ටිපර් රථ දෙකක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. එම අනතුරින් 3 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඔවුන් දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතර ගලේබෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. එමෙන්ම අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ අසල දුම්රිය හරස් මාර්ගයේදී වසල දමා තිබූ දුම්රිය හරස් මාර්ගයට අනාරක්ෂිතව සිය පාපැදිය ඇතුළු කළ පුද්ගලයෙකු දුම්රිය එන්ජිමක ගැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙවන විටෙම පුද්ගලයාගේ දේහය අනුරාධපුර රෝහලේ තැන්පත් කර තිබෙන අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැහැ. අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. कोविड वायरस आसादने वी प्रतिकार लभमिन सिटियदी पोलोन्नरुव गल्लैल्ल कोविड प्रतिकार मध्यस्थानिन पसुगियदा पलागिय आसादितीन अतरिन तिदनिकुगे छायारूप अदुपसुरुवे श्रीलंका पोलिसिय विसिन माध्यवेत निकुत कला कोविड-19 वायरस आसादने वी पोलोन्नरुव गल्लैल्ल कोविड प्रतिकार मध्यस्थाने प्रतिकार लभमिन सिटियदी पसुगियदा पलागिय आसादित पुद्गलिन पस दिना अतुरिन एक पुद्गलिकु पमणक् पसुगियदा पोलिसिय विसिन अत्अडंगुवटगेन लबुवा ए अनुव अनेक आसादितीन सिव दिना सोया गैनीम सदहा पोलिसिय महजन सहाय अपेक्षा करन अतर इन पुद्गलिन तिदिनुगे छायारूप अद दिन माध्य वेत निकुत केरुणा
හැවිරිදි දඹල්ලගේ බුද්ධික විමල රත්න 26 හැවිරිදි විජේසූරිය ආරච්චිගේ හරිත කැලුම් අපුහාමි හා 36 හැවිරිදි පීකේ සුමිත් පුෂ්පකුමාර යන පුත්කලින්ගේ ඡායාරූප මෙලෙස මාධ්‍ය වෙත නිකුත් කරන ලද බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071859312133 හෝ 119 හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පසුගිය දෙසැම්බර් මාස 16 වන දින අලුත්ගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක් සඳහා සහභාගී වූ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් අතර එම මංගල උත්සවයට සහභාගී වූ තවත් පුද්ගලයින් 21 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා. මේ අතර පෑලියගොඩ නව මැනින් වෙළඳ සංකීර්ණයේ තවත් පුද්ගලයින් 7 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශ තහවුරු කළේ. බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට හා බොරැල්ල තැපැල් කාර්යාලයේ තවත් සේවකින් තිදෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ. මේ හේතුවෙන් බොරැල්ල තැපැල් ස්ථානයේ තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. වීරකැටිය පොලිස් වසමේ යක්ගස්මුල්ල ප්‍රදේශයෙන්ද කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් 17 දෙනෙකු හමු වී තිබෙන අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශය හුදකලා කිරීමට කටයුතු කළ බවයි හම්පන්තොට දිස්ත්‍රික් ලේකම් WH කරුණාරත්න මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ දින තහවුරු වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගියා. මේ අතර විදේශ සංචාරකීන්ට රට විවෘත කිරීම හරහා කොරෝනා පොකුරු ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ක්‍රියාවට නැංවා ඇති බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. ලෝකෙම කොවිඩ් එකත් එක්ක මේක රටවල් ඇරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට අපි ආරම්භ කරා ජනවාරි මාසේ අනිවාර්යයෙන්ම අපි සංචාරකීන්ට රට විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය කියන විදිහට ශ්‍රී ලාංකිකයෝ දැන් ලංකාවට අපි ගෙනල්ලා තියෙනවා 60,000කට ආසන්න ප්‍රමාණය. ඒ එන හැම ෆ්ලයිට් එකක කොවිඩ් පේෂන්ට්ස් දෙන්නේ තුනක් ඉන්නවා. ඒක අපි බලාපොරොත්තු වෙන තමයි ගෙනල්ලා සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන කටයුතු කරන්න. ක්‍රමවේද අනුගමනය කරලා තියෙනවා. ඒ ක්‍රමවේදයත් එක්ක කටයුතු කරන්න අපි ඉදිරියටත් කරගෙන යනවා. අත්පිරිසිදු කාරක සනීප ආරක්ෂක සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අත්පිරිසිදු කාරක සනීප ආරක්ෂක ආනයනකරුවන් නිෂ්පාදකයින් බෙදා හරින්නන් වෙළඳුන් අදාළ අත්පිරිසිදු කාරක සනීප ආරක්ෂක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් මෙලෙස ලියාපදිංචි කරනු ලබන සනීප ආරක්ෂක ද්‍රව්‍යයන්වල අදාළ අංකය පැහැදිලිව පෙනෙන අයුරින් සඳහන් කිරීම ලබන පෙබරවාරි මාස පළමුවනදා සිට අනිවාර්ය කර තිබෙනවා. පළමු කොරෝනා රැල්ල සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශ දෙවන කොරෝනා රැල්ලේදී ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෞඛ්‍ය බලධාරීන් කරන්නේ කොරෝනා රෝගයේ වැළඳ විසනහම ඒ වැළඳිච්ච රෝගියා හොයලා ඒකට ප්‍රතිකාර කරනවා විනා ඉන් ඔබට යමක් වෙන්නේ නැහැ. ඒ විනස්සීම තමයි රෝගේ හැදුනේ කනාට ප්‍රතිකාර කිරීම අවශ්‍යයි කියලන්නට ඕනේ. රෝග නිවාරණ ප්‍රත්‍යක්ෂ බලන්නේ නැහැ. මොකද ජනතාව මේක දැනුවත් වෙලා නැහැ. ඒ නිසා අපි මුලින්ම සෞඛ්‍ය පාරමීන්ද්‍රිය කියන්න කැමති රෝගේ වැළඳෙන්න ඉස්සෙල්ලා රෝගේ නිවාරණය කර රෝගේ නොවැළඳෙන්න ප්‍රතිකර්ම කරන්න ඕනේ. අද සෞඛ්‍ය වඩදාරින් දැන්වත් පරමාද දැන්වත් අපට පේනවා දිනපතා මේ කොරෝනා වසංගත රෝගය වැළඳෙන ඇත්ත වැඩි. හරි විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවක් දෙනවා මීටත් වැඩි වෙන්නට වැඩි වෙනවා. මම ඒ ගැන කතා කරන්න දාප් කරන්නේ නැහැ. මොකද සමහර විටක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වඩා අපට තොරතුරු ලැබෙනවා. ඒ තොරතුරු අපට හංගන්නත් පුළුවන් කියලා නෑ කවුරුවත්. සියල්ල මම දන්නවා හැම දෙයක්ම. මෙතෙන්දි මම සෞඛ්‍ය බලධාරීන්ට කියන්න කැමති රෝගේ වැළඳිච්ච ඇත්තන් ප්‍රතිකාර කරන්න ඕනේ. ඒක වෙනම එකක්. රෝගේ නොවැළඳී ඉන්නට අවශ්‍ය ප්‍රතිකර්ම තමයි හරියට කෙරෙන්නේ නැහැ. පළවෙනි රැල්ලේ කළා දෙවෙනි රැල්ලේ කෙරෙන්නේම නැහැ. ආණ්ඩුව කොවිඩ් වසංගත තත්ත්වයට පිළියම් සොයන ආකාරය පිළිබඳව තම කනගාටුවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුව ඇත්තෙන්ම මේ කොරෝනා ප්‍රශ්නයට මුහුණ දෙන විදිහ ඉතාමත් කනගාටුයි. යුක්‍රේන් වලින් සංචාරකයන් කීප දෙනෙකුත් ගෙනල්ලා තිබ්බා. ඒ ගැන ඇත්තෙන්ම අපි සංචාරක ව්‍යාපාරය දිනු කරන්න අවශ්‍යයි තමයි. නමුත් රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන ඉස්සෙල්ලා කල්පනා කරලා එවැනි තීරණ ගන්නට අවශ්‍යයි. ඔය යුක්‍රේනයෙන් ආපු
සංචාරකයන් කීප දෙනෙක්ත් දැන් කොරෝනා හැදිලා ඒගොල්ලොත් පොසිටිව් වෙලා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒක දැන් උද්‍යංගකගේ පොකුරේ බවට පත් වෙලා තියෙනවා. ඇත්තම කනගාටුයි. මේ ගැන මේ ආණ්ඩුව එක එක තීරණ ගන්නවා, තීරණ වෙනස් කරනවා. ඒක ස්ථාවර වැඩපිළිවෙලක් ගෙනියන්නේ නැහැ මේ ආණ්ඩුව. ඒක ගැන ඇත්තම කනගාටුයි. මාලයි අය සජිත් අමතුමාට ඒක පක්ෂ දෙකක් ඉන්නවා මේ ඔබ අදහස නැද්ද මේ වර කට්ටිය එකතු වෙලා එක ගමනක් කරන්න? නෑ අපිට කොහොමදත් අපේ සමග බලවේගයේ විදේශ පාලකයන් සමගත් අපි සාකච්ඡා කරනවා. वैद्य संगमे එම සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළේ මෙම මතය සම්බන්ධයෙන් වගකීමේතු පාර්ශවයන්ට ඉදිරියේදී කඩිනමින් දැනුම් දෙන බවයි. කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලින්ගේ දේහයන් ආදාහනය කරන්නේද නැතිනම් භූමදානය කරන්නේද යන්න පිළිබඳව එක් එක් පාර්ශවයන් විසින් විවිධ මත පළ කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියට බාර දී ඇති අතර ඒ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැහැ. මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පවසන්නේ කොරෝනා දේහයන් ශ්‍රී ලංකාව තුල භූමදානය කිරීම හා සම්බන්ධව තම සංගමයේ කළ විශේෂඥ විශ්ලේෂණයට අනුව එම මලසිරු ශ්‍රී ලංකා භූමියේ භූමදානය කිරීම ගැටලුවක් නැති බවට හෙළි වී තිබෙන බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළේ තම සංගමයේ ස්ථාවරයට අනුව මලසිරු භූමදානය කිරීමට අවශ්‍ය නම් එසේ කිරීමේ ගැටලුවක් නොමැති බවට අවධාරණය කරන බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිල ස්ථාවරයට අනුව ඔවුන් පෙන්වා කොරෝනා දේහයන් භූමදානය කිරීමේදී ජල මූලාශ්‍ර දූෂණය වන වාට වඩා කොරෝනා ආසාදිතින්ගේ මල අපද්‍රව්‍ය බැහැර කිරීම හරහා ජල මූලාශ්‍ර දූෂණය වීම සිදුවන බවට මේ වන විට පෙනී ගොස් ඇති බවයි. මේ අතර වත්මන් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා එම දුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිංහලයේ ජාතික ඒකාපත් එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් අධිකරණ අමාත්‍යවරයා විසින් කොරෝනා දේහයන් භූමදානය කරන ලෙස කරන ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ විවිධ පාර්ශවයන් අදහස් පළ කර සිටියා. මුස්ලිම් ජනතාවට බොහොම කරුණාවෙන් මම ඉල්ලන්න කැමතියි මේ අවස්ථාව හැටියට අපි කොරෝනා රෝගය වැළඳීම සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියලා පන්ති වේදයක් නැහැ. මේ වෙලාවේ හැටියට රට ගැන කල්පනා කරලා ජාතිය ගැන කල්පනා කරලා මේ විෂයෙන් තුරන් වෙන්න අපි හැම කෙනාගේම පරිත්‍යාගය අනුග්‍රහය උපදේශ අපි ලබා දිය යුතුයි. මාස 9ක් ගත වෙලා තවම ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. සාධාරණව මේ ප්‍රශ්නේ දිහා බලලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. මේ ජන වර්ග දෙක අවුලලා මලමිනි තියාගෙන මලමිනි පුච්චගෙන දේශපාලනය කරන හා ඒ හරහා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නා උත්සාහ කරන ආණ්ඩුවක් බවට අද මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. සිංහල හෝ මුස්ලිම් හෝ ද්‍රවිඩ හෝ ඕනෑම මරණයක් නිදාසේ භූමදාන කරන්න හෝ ආදාන කරන්න පුළුවන්. දැනට පුළුවන් එහෙම ඕනෑම මුස්ලිම් කෙනෙක්ට වලදාන්නත් පුළුවන් පුච්චන්නත් පුළුවන්. වලදාන්න ඉතර නම් කැමති වලදාන්න පුළුවන්. මේ අදාළ වෙන්නේ කොයිට් රෝගීන්ට. රෝගීන්ට જાතියක් නැහැ. ආගමක් වර්ණයක් කුලයක් නැහැ. කොවිඩ් 19 වසංගතයේ ඇති වෙලා තියෙන අය පිළිසිය යුතුයි කියන එක තමයි සෞඛ්‍ය අංශවල මතය. ඒක දේශපාලන මතයක් නෙමෙයි. අරය නැගිනිහිර පර්යන්තය ණය ලබා ගැනීමකින් තොරව 51% කොටස් මෙරටට හිමිවන පරිදි ආයෝජකින් මගින් සංවර්ධනය කර නව ආර්ථික සහ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමි. වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මහතා අද මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අමාත්‍යවරයා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඉතිහාසයේ ගත්තට පස්සේ යහපාලන ආණ්ඩුව කියන්නේ විකුණගෙන කාපු ආණ්ඩුව. අපි බොහොම පැහැදිලිව අපේ රාජ්‍ය සම්පත් පරීක්ෂාවෙන් පරිස්සම් කරගෙන ආරක්ෂා කරන ආණ්ඩුව. අපි කාගේවත් ණය ලබා ගන්න ණයකාරෝ වෙන්න යන්නේ නැහැ. අපි ණය ලබා ගන්නේ නැතුව ආයෝජකයෝ ඇවිල්ලා 51% අයිතිය තියාගෙන අපේ වරාය නාවක කේන්ද්‍රස්ථානය බවට පත් කරන වැඩපිළිවෙලයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඔය විපක්ෂය කියලා කියන්නේ පහුගිය ආණ්ඩුව. ඇයි ඔය මොලේ තිබුණ නැද්ද බලේ තිනකොට?
ඒ බලයේ තිබුණ මොලේ තිබුණ ඕක වෙන්නේ නැහැ. ඔය නගරේ පාර්ලිමේන්තේ අවුරුදු 5ක් රැළේ ගැහුවා, රැළේ වැදුනා, රැළේ ගියා. ඩොලර් මිලියන ගාණක් අපිට අහිමි කරපු අය තමයි අද ඕක කියන්නේ. අපි කැමති මුදල් තියෙනවා නම් මේවා අපිම කරන්න. නමුත් ලෝකයේත් එක්ක අපි තර්ක කරන්න වෙනවා. අපි ලෝකේ යන විදිහට අපි හැඩගැහෙන්න වෙනවා. මම පෙන්නන්නම් ඔය කියන විපක්ෂයේ උන්නේ අර හම්බන්තොට විකුණලා තියෙන හැටි. මේ රජය කැමති වෙන්නේ නැහැ ඔබේ දරුවවත් දරුවගේ දරුවවත් නායකහරෙක් බවට පත් කරන්න. වෘත්තීය සමිතිය ඒකාබද්ධ 23ක් ඇවිල්ලා මා සමග මගේ අමාත්‍යාංශي සාකච්ඡා පැවැත්තුවා. ඒ සාකච්ඡාවලදී ඔවුන්ට අපි මේක පැහැදිලි කරලා දුන්නා. ඔවුන් ඊට පස්සේ අපෙන් ඉල්ලීමක් කරා අධිකරු ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් දෙන්න කියලා. තව සතියක් එකමාරක් ඇතුළත ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරනවා. මේ සමහර වෙලාවට අපි දන්නවා විරුද්ධ වෙන විපක්ෂයේ අය සමහර වෘත්තීය සමිතිය දැකලත් නැහැ මොකද්ද නැගෙනහිර පරිණතය කියන්නේ කියලා. මේ අතර මේ සම්බන්ධ දෙන් අද දිනේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙලෙස අදහස් පළ කළා. නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න පිටුපත් සකස් කරමින් තියෙනවා. නැගෙනහිර පර්යන්තයේ ගැඹුර සාමාන්‍ය මීටර 18ක් පමණ තියෙනවා. දැන් ලෝකයේ විශාල නැව්වල මීටර 15 16 තියෙන ගැඹුරු වරාය වලට තමයි පැමිණෙන්නේ. නැගෙනහිර ජැටිය ලංකාවේ වරාය අධිකාරිය සතුව තිබුණොත් තමයි විශාල ආදායමක් ලැබෙන්නේ. මේ වරාය අධිකාරියෙන් පසුගිය රජය සූර්යවව ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න ගත්ත බිලියන විශාල ප්‍රමාණයක මුදල තවම ගෙවලා නැහැ. මේම රජය බලයට පත් වුනේ කිසිම රාජ්‍ය දේපලක් විකුණන්නේ නැහැ කියලා. නැගෙනහිර පර්යන්තයේ වෘත්තීය සමිතියල අය කියලා කියනවා. නැගෙනහිර පර්යන්තය විකුණන මුදල ආණ්ඩුව මේක තියාගත්තොත් අවුරුදු 4ක හම්බ කරන්න පුළුවන් කියලා. ඉතින් අපි ගන්න මුදල අවුරුදු 4ක හම්බ කරන්න පුළුවන් නම් ඇයි මේක දෙන්නේ? ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති කරලා අද ආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුවට විරුද්ධව අද කතා කරන්න විහාර ස්ථාන සංවර්ධනය කිරීම සහ මහා සංඝරත්නය ආරක්ෂා කර ගැනීම යුගයේ අවශ්‍යතාවය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමින් ඓතිහාසික පෝරේ පුරාණ විහාරයට අනුබද්ධ ශ්‍රී ධර්ම විජිතාශ්‍රමයේ පිවිසුම් දොරටුව විවෘත කිරීමේ අවස්ථාවට සහ ආශිර්වාද පූජාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ දුක පිළිබඳව දැක්ක නායකයින් අතර ප්‍රධානියා තමයි අපේ ආර් ප්‍රේමදාස ශ්‍රීමතාණන්. රජයක් තිබුණත් නොතිබුණත් මං හිතනවා අපේ සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ කටයුත්ත කරන එක මහා දෙයක් නෙවෙයි. හැබැයි මම එක අනාවැක්කයක් අද කියනවා. මේ අද හෙට වෙනවා කියලා කියන කතාව නෙවෙයි. මේ පුණ්‍ය භූමියේ ඉඳලා සදාහන් කරනවා ඒකාන්ත වශයෙන් මෙරටේ ජනාධිපති වෙලා තමයි ඔබතුමා කටයුතු කළා තමයි අවසාන වන්නේ. ප්‍රායෝගික බෞද්ධයෙක් හැටියට මම තරයේ විශ්වාස කරනවා සම්බුද්ධ ශාසනය පෝෂණය කළ හැකි සුරක්ෂා කළ හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ විවිධ ඌනතාවයන් වලින් පෙළෙන අප රටේ විහාරස්ථාන පද්ධතිය ආගමික සංවර්ධන ක්‍රියාවලියන් තුළින් ශක්තිමත් කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිංහල බෞද්ධ දේශයේ අනන්‍යතාවය තහවුරු කිරීම උදෙසා එම කර්තව්‍යයන් ඉදිරියට ගෙන යාම ඉතාමත්ම වටිනා දෙයක්. බෞද්ධ ආගම සදාකාලිකවම සුරක්ෂා කරගත හැකි ප්‍රධානතම ක්‍රියාමාර්ගය වන්නේ ගමේ පන්සල සංවර්ධනය කොට බුදුසසුනේ වර්තමාන මුරුදේවතාවන් හැටියට කටයුතු අප රටේ වන්දනීය පූජනීය මහා සංඝරත් ආරක්ෂා කරගනිමින් බෞද්ධ ආගමික ක්‍රියාදාමයකට අවතීර්ණ වීම තමයි අද යුගයේ අවශ්‍යතාවය. පාසල්වල ආපන ශාලාවලින් සිසුන්ට අහිතකර කිසිඳු ආහාර වර්ගයක් අලෙවි කිරීමට අවසර ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වර්ෂයේ අගභාගයේදී අපි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛනයක් නිකුත් කරගත්තා. මේ තියෙන චක්‍රලේඛනය ඒ අනුව මින් ඉදිරියට පාසල්වල හෝ පාසල්වලට සම්බන්ධ කිසිදු කටයුත්තකදී දුම්කල මද්දසාර භාවිතය හෝ ප්‍රවර්ධනය හෝ කිසිදු කටයුත්තක් කිරීම මේ චක්‍රලේඛනය මගින් අහෝසි කරලා තියෙනවා. දෙවෙනි කාරණය තමයි 2011 චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා පාසල්වල ආපන ශාලාවල කිසිදු ළමයින්ට අහිතකර ආහාරයක් විකුණන්නට බැරිවන්නට. අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා මේ චක්‍රලේඛනය අකුරටම ක්‍රියාවේ යොදවන්න. ද්විත්ව වසංගත තත්වයකට තමයි අපි මුහුණ දෙමින් ඉන්නේ. ඒ අභියෝගයේ එලිපිට අපිට පෙනෙන සතුර තමයි කොවිඩ්. නමුත් අපිට නොපෙනෙන සහ සැඟවුණු සතුර තමයි බෝනෝන රෝග. බෝනෝන රෝග පාලනයේදී වැදගත් වෙන දෙයක් තමයි අපේ ආහාර රටාව. අපේ ආහාර රටාව අපේ දේශීය පාරම්පරික ආහාර රටාවකට ගිහිල්ලා රටේ ජනතාව අතර නිවැරදි ආහාර සංස්කෘතියක් ඇති කරන්න තේමා කරගත්ත නවවසරක ප්‍රාර්ථනයක් තමයි අපිට තියෙන්නේ. ප්‍රතිශක්තිය අපි වර්ධනය කරගත්තොත් කොවිඩ් වලින් අපිට ගැලවෙන ලේසි. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්
රුපියල් ලක්ෂ 2000ක පමණ වටිනාකමක් ඇති රන් බණ්ඩ කිහිපයක් ළඟම බස් රථයක ආසනයක් යට තිබී එම බස් රථ කොන්දොස්තර විසින් එම රන් බණ්ඩ අයිති තරුණිය වෙත බාර දීමට කටයුතු කර තිබෙනවා. ඒ හැම අතකම බස් නැවතුම් පොලේදී කොරෝනා වෛරසය ආසාදිත පුත්කලින් වර්තා වීම හේතුවෙන් හුදකලා කර ඇති කාතන්කුඩි නගරයේ සහ කාතන්කුඩි මූලික රෝහල මෙන්ම ජනතාව රැස්වෙන තවත් ස්ථාන කිහිපයක් මඩකලපු පොලිසිය විසින් විෂබීජ හරණයට ලක් කර තිබෙනවා. වැලිකන්ද සහ රබෑව ප්‍රාදේශීය සභාපති වරුන් දෙදෙනාගේ සේවය తాවකාලිකව අත්හිරුවා තිබෙනවා. ඔවුන් දෙදෙනාට එරෙහිව එල්ල වී ඇති චෝදනා විමර්ශනය කරන තෙක් එලෙස සේවය తాවකාලිකව අත්හිරුවා ඇති බවයි වර්තා වුණේ. ආශය අවසන්. යලිත් හමුවේ මුල් රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.